ලොස් ඇන්ජලිස් නගරයේ දෙවනක් කරපු මයිකල් බේගේ ඇම්බියුලන්ස් එක. ඇම්බියුලන්ස් කිව්වහම පහුගිය කාලේ කොරෝනා වසංගතයත් එක්ක කනට නිතරම හුරුපුරුදු නමක් බවට පත් වුණා. අපි වාහනවලට පට්ට විදිහට කැමති වුණාට ඇම්බියුලන්ස් කියන්නේ අපි අකමැතිම වාහනයක්. කොටිම්ම ඇම්බියුලන්ස් කියන වාහනයක් ඉස්සරහට එනකොට අපි පාරේ කානුවට බහිනවා බයටම. මිනිස් ශරීරයේ ඉරණම තීන්දු කරන වාහනයක් විදිහට ඇම්බියුලන්ස් කියන නම ඇහුවම පපුවේ බීට් එක පවා වැඩි වෙනවා නහුතෙටම. කොරෝනා වසංගතයත් එක්ක හොලිවුඩ් ඉන්ඩස්ට්‍රි එක කඩා වැටිලා තියෙන එකේ යාන්තමින් පණ ගහලා එනකොට හොලිවුඩයේ පිපිරවීම් සිනමාවට ගෝඩ් ෆාදර් වුණු මයිකල් බේ ඇම්බියුලන්ස් මූවී එක කුඩු පට්ටම් කරගෙනම එනවා. ෆිල්ම් එකේ කතාව යන්නේ බෑන්ක් රොබරියක් ගැන. ලොස් ඇන්ජලිස් නගරයේ තියෙන ප්‍රධාන පෙළේ බැංකුවක් මිලියන 20ක් හොරා කාලා යන හොරු දෙන්නෙක් ඇම්බියුලන්ස් එකක් පැහැරගෙන යන කතාවක් තමයි ඇම්බියුලන්ස් චිත්‍රපටයේ කතාව බවට පත් වෙන්නේ. ඉතින් මේ හොරු දෙන්නට පාඩුවේ මංකොල්ල කාලා යන්න ලොස් ඇන්ජලිස් පොලිසිය නම් ඉඩ දෙන්නේ කොහොමදවත්. මුළු ලොස් ඇන්ජලිස් පොලිස් හමුදාවම මේ හොරු දෙන්න පස්සේ පන්නනවා. ඉතින් මේ මුළු ලොස් ඇන්ජලිස් නගරයේම දැනටමත් වටලලා තියෙන පොලිස් කාර්යයන් මේ හොරු දෙන්න අහුවේද? මේ දෙන කොහොමද මේ පොලිස් කාර්යයන්ගෙන් බේරිලා තමන්ගේ පණ කෙන්ද රැකගන්නේ කියන ප්‍රශ්න දෙක ඇම්බියුලන්ස් ෆිල්ම් එක බලන ඔඩියන්ස් එකට එල්ල වෙනවා. ඒ ප්‍රශ්න දෙකට උත්තර ලැබෙන්න ෆිල්ම් එක අවසාන වෙනකම් බලන්න වෙනවා. ඇම්බියුලන්ස් ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නේ හොලිවුඩේ ලොකුම වියදම්කාරයා වුණු මයිකල් බේ. මයිකල් බේ කියන්නේ ට්‍රාන්ස්ෆෝමර් 1 2 3, බෑඩ් බෝයි 1 2, පර්ල් හාබර්, ආමගඩන්, ටීනේජ් මියුටන් නින්ජා වගේ අත දිගරලා වියදම් කරලා හයි බජට් ටයිප් එකේ බ්ලොක්බස්ටර් ෆිල්ම් හදපු ස්පෙෂල් ඩිරෙක්ටර් කෙනෙක්. ඇඩ්‍රෙනලින් නැහැවෙන ඇක්ෂන් කතන්දරයක් විදියට ඇම්බියුලන්ස් ෆිල්ම් එක බලන් ඉන්න පොඩ්ඩක්වත් බෝරින් වෙන්නේ නම් නැහැ. ස්පීඩ් වගේ ඇක්ෂන් ඩ්‍රිවෙන් බේස් වුණ ෆිල්ම් එකක් මතකයට එන එක නම් වළක්වන්න බෑ කොහොමටවත්. ෆිල්ම් එකේ ප්ලොට් එක පරණ හොලිවුඩ් වටෝරුව එකක් වුණත් සටන් ජවනිකා සහ උද්වේගකර බව වඩවන ක්‍රියාදාම දර්ශන සිදුවන ආකාරය අති දැවැන්තව නිර්මාණය කර තිබෙනවා. ෆිල්ම් එක ඇහැ කටේ දාගෙන බලන්න පුළුවන් මට්ටමේ මාරම ත්‍රිලර් එකක් දෙන්නේ. මුන් දෙන්න පොලිස් කාර්යයන්ගෙන් දැන් වෙඩිකයිද? දැන් වෙඩිකයිද කියන ත්‍රිල් එක තමයි ෆිල්ම් එකේ පැය 2යි විනාඩි 16ක් පුරාවටම ලබා දෙන්නේ. පැය 2කමාරක් ඇතුලේ ඇක්ෂන් පැක්ඩ් එකක් විදිහටත් නන් ස්ටොප් ඇක්ෂන් මූවී එකක් විදිහටත් ඇක්ෂන් ෆිල්ම් බලන්න කැමති අයට ඇම්බියුලන්ස් මූවී එක හයිලි රෙකමන්ඩ් කරන්න පුළුවන් බය නැතුව.